මුදලන්තේ තියෙනවා conflict security and stability fund කියලා අරමුදලක්. 2018 වසරෙන් ආරම්භ වෙන තුන් වසරක කාලයක් සඳහා පවුන් මිලියන 10ක් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිකර වෙන් කරනවා. මෙතරම් දෙවෙන්ත මුදලක් ලංකාව තුල වෙනත් රටක් නිල වශයෙන්ම ව්‍යාපෘතික ආයෝජනයේ කලාය කියන එක ගැන විදේශ අමාත්‍යාංශයේ කිසිම දෙයක් දන්නේ නැහැ. එක්සත් රාජධානියේ දීර්ඝ කාලයක් බලයේ සිටිය, ඒ වගේම අදත් බලයේ සිටින කොන්සර්වේටිව් පක්ෂය තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයෙන් ශ්‍රී ලංකාව දෙපළු කරලා වෙනම රාජ්‍යයක් හදන්න ඕනෑ කියලා සඳහන් වෙනවා කියලා අපි හෙළිදරව්වක් කරා. ඒ හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යාංශය කියනවා, ඔව් ඔව් අපි ඒ පිළිබඳ අපේ මහකොමසාරිස්තුමිය කොන්සර්වේටිව් පක්ෂයට ලිපියක් ඇව්වා, ඊට ප්‍රතිචාර දක්වලා අනේ අපි එහෙම අදහසකින් මේක ලිව්වා නෙවෙයි කියලා කොන්සර්වේටිව් පක්ෂය අපිට දැනුම් දීලා තිබෙනවා අය කියලා මාධ්‍ය නිවේදනයක් කරා විදේශ අමාත්‍යාංශය කියනවා. ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් සෑදිය යුතු බවට කොන්සර්වේටිව් පක්ෂය කිව්වේ වැරදීමකින් නෙවෙයි, තමන්ගේ තියෙන තක්කඩිකමට. දෙමළ එක්සත් රාජධානියේ ජීවත් වෙන දෙමළ චන්දකුට්ටිය තමන්ට දිනා ගැනීමේ යටි අරමුණි. නැතුව එහෙම නැතිනම් ලංකාව ගැන විශේෂයෙන් සඳහනක් කළේ ඇයි? වෙනත් රටක ඕක වුණා නම් අනේ ඉතින් ඉංග්‍රීසි අපේ මව් භාෂාව නොවේනේ, අපි ඉංග්‍රීසියෙන් ලියද්දී ඕක වැරදුනෝ කියලා එඟ බේර ගන්න තිබුණා. ඉංග්‍රීසි භාෂාව උපන්නේ එංගලන්තේ. ඒ විතරක් නෙවෙයි, කොන්සර්වේටිව් පක්ෂය කියන එකේ තේරුම තමයි සම්ප්‍රදායික මතධාරී පක්ෂය, තමන්ගේ රටේ උරුමය සුරකින පක්ෂය. ඒ නිසා කාට වැරදුනත් එංගලන්තේ කොන්සර්වේටිව් පක්ෂයට වරදින්න බෑ. ඒ නිසා මේ අනිවාර්යයෙන්ම සඳහන් කළේ දෙමළ චන්ද කුට්ටිය දිනා ගැනීමේ යටි අරමුණෙන් කියන එක අපි ඊටාම පැහැදිලිව කියනවා. ඒ වගේම එහෙම පසුබිමක රහසිගතව ලිපි හුවමාරුවක් විතරක් කරලා නියඬව ඉන්න ශ්‍රී ලංකාවට පුළුවන්ද? ලංකාව තුල වෙනම රාජ්‍යයක් පිහිටවන්න ඕනි කියලා කොන්සර්වේටිව් පක්ෂයේ සඳහන් කරන්නේ ප්‍රසිද්ධ ලේඛනයක, තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ මුළු ලෝකෙම දැක්ක ලේඛනයක. එවැනි ලේඛනයක සඳහන් වෙච්ච දේ වැරදි, ඒක අපේ ප්‍රතිපත්තිය නෙවෙයි කියලා කොන්සර්වේටිව් පක්ෂය පෞද්ගලිකව ලිපියක එව්වම හරියට තමන්ට ලැබුණු පෙම්හසුණක්සේ බොහොම රහසිගතව ඒක සංගවාගෙන සිටියම හරියනවද? දෙසැම්බර් 12 ඉඳන් එංගලන්තයේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට කලින් කොන්සර්වේටිව් පක්ෂය ලෝකයට කියන්න ඕනි මේ ප්‍රකාශය වැරදි, අපි ඒකෙන් එහෙම දෙයක් අදහස් කළේ නැහැ කියලා. අද වෙනතුරු කොන්සර්වේටිව් පක්ෂය එහෙම කියලා නැහැ. එහෙමනම් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මේ ලිපි හුවමාරුව ප්‍රසිද්ධ කරලා එංගලන්ත ඡන්දදායකයාටත් ලෝක ප්‍රජාවටත් මේ ඔවුන් අපට කිව්ව ස්ථාවරය ප්‍රසිද්ධ කළ යුතුයි. එතකොට එහෙම නැතිනම් ඉදිරි මැතිවරණයේ කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කළොත් මේ ජනවරම ලැබුණේ දෙමළ ඊළම හදන්න මහ බ්‍රිතාන්‍යයට සහය දීමටයි කියලා දෙමළ වෙදුම්වාදීන් මේක අර්ථ නිරූපණය කරනවා, විග්‍රහ කරනවා. එතකොට නෑ නෑ ඔහොම නෙවෙයි උනේ, අපිට රහසෙන් ලියුමක් එවලා තියෙනවා කියලා ඒ මොහොතේ ලියුම් ප්‍රසිද්ධ කිරීම ප්‍රමාද වැඩි. ඒ නිසා අපි මේ හෙළිදරව්ව කරන තුරු මේ ලිපි හුවමාරුව සංගවාගෙන සිටීමෙන් විදේශ අමාත්‍යාංශය කර ඇත්තේ මාරාන්තික වරදක් කියලා අපි සිහිපත් කරනවා. අපි මහ බ්‍රිතාන්‍ය නැත්නම් එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරියටත් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයාටත් කියනවා, ඔබ මෙතෙක් වැඩ කර කර හිටියේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක් යටතේ බව ඇත්තයි. නමුත් දැන් තිබෙන්නේ කොටි පිනවන රනිල්ගේ ආණ්ඩුව නොව කොටි වනසන ගෝඨාභය මහින්දගේ ආණ්ඩුවයි කියන එක මහකොමසාරිස්තුමියටත් විදේශ අමාත්‍යාංශ ලේකම් තුමාටත් අපි කරුණාබර සිතින් සිහිපත් කරනවා. ඒ වගේම ඊයේ දී අයිලන්ඩ් පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තලයේ ලෙස මහා බ්‍රිතාන්‍යය තවත් තක්කඩිකමක් හෙළිදරව් කරනවා. Project to neutralize overseas threats to UK interest. FM unaware of £10 million investment in Sri Lanka. එංගලන්තේ තියෙනවා conflict security and stability fund කියලා අරමුදලක්. මේ අරමුදලේ අරමුණ තමයි එක්සත් රාජධානියේ
ආරක්ෂාවට ස්ථාවර භාවයට තර්ජනයක් වෙන තමන්ගේ වුවමනාවන් වලට බලපෑමක් විය හැකි කාරණා සම්බන්ධයෙන් ලෝකයේ අන් රටවල මුදල් වියදම් කිරීම. එතකොට මේ තමන්ගේ රටේ වාසිය වෙනුවෙන් වෙනත් රටවල ව්‍යාපෘති කිරීම තමයි මේ අරමුදලේ අරමුණ. මේ අරමුදල 2018 වසරෙන් ආරම්භ වෙන 3 වසරක කාලයක් සඳහා පවුන් මිලියන 10ක් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිකර වෙන් කරනවා. මේ මුදල් වෙන් කරන ලද්දේ තමන්ගේ අරමුණු වෙනුවෙන් පෙනී සිටින තමන්ගේ රූකඩ ජනාධිපති අපේක්ෂකයා නොබෝදා පැවිදි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවා ගැනීමටයි කියන සාධාරණ සැකය අපිට තිබෙනවා. මෙතරම් දෙවන්ත මුදලක් ලංකාව තුළ වෙනත් රටක් නිල වශයෙන්ම ව්‍යාපෘතික ආයෝජනය කළාය කියන එක ගැන විදේශ අමාත්‍යාංශය කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ නිසා මේ පිළිබඳ සොයා බැලීමක් ප්‍රශ්න කිරීමක් අපේ විදේශ අමාත්‍යාංශය කළ යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකාවට පවුම් මිලියන 10ක් වැනි දැවැන්ත මුදලක් ආයෝජනය කළේ කුමන යටි අරමුණින්ද කියන එක පිළිබඳ බ්‍රිතාන්‍ය මේ රටේ වනසන අරමුණක නැතිනම් වහාම පැහැදිලි කිරීමක් කළ යුතුයි කියලා අපි ප්‍රකාශ කරනවා. ඊදී අපි දැක්ක බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මාකුසාරි කාර්යාලය ඉදිරිපිට මේ සිදුකළ උද්ඝෝෂණයක් අතරතුරදී මේ හස්ත සංඥාවක් නිකුත් කරයි කියලා බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු මාතාව ස්ටලින් පවුන් 2400ක දඩයක් නියම කළා. ඔතුමා කොහොමද මේක දකින්නේ? ඒ තුල පෙන්눔 කරන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය බ්‍රිතාන්‍යයේ ආරාධනයකින් බ්‍රිතාන්‍යයේ සංචාරක නිරත වුණු එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට තමන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කරන දේශනෙට යන්න ඉඩ නොදී මාර්ගයේ අවහිර කළ රාජ්‍යතාන්ත්‍රික වරදක් කරා ඔය දෙමළ බෙදුම්වාදී. හැබැයි ඔවුන්ට එරෙහිව කිසිම පියවරක් ගන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කළේ නැහැ. එසේ මෙසේ වරදක් නෙවෙයි, තමන්ගේ ආරාධනාවෙන් රටට පැමිණි රාජ්‍ය නායකයෙකුට ගමනට බාධා කරා. ඔහුගේ මරණයේ ඉල්ලා සටන් පාට හඬ නැගුවා. හැබැයි ඔවුන් ඒ අයට විරුද්ධව කිසිම පියවරක් ගත්තේ නැහැ. තමන්ගේ රටට එරෙහිව උද්ඝෝෂණ කරනකොට, තමන්ගේ රට දෙපළු කරන්න ඉල්ලනකොට, රටට ආදරේ පුද්ගලයෙක් විදිහට ඔහු තමන්ගේ ජාතික කොඩිය පෙන්නවා. ඕවා කරොත් උඹලා ඉවරයි කියන එක හස්ත සංඥාවෙන් පෙන්නුම් කරා. මොකද දැන්ටමත් ඒ බෙදුම්වාදයේ රට තුල පරාජය කළා ඉවරයි. මහා බ්‍රිතාන්‍ය වගේ රටවල් කීපයක තමයි බෙදුම්වාදයෙන් අද ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එය පවුන් 2400ක දඩයක් ගෙවිය යුතු වරදක් නම් ඇයි රාජ්‍ය නායකයාට එරෙහිව හඬ නගපු, රට දෙපළු කරන්න හඬ නගපු, ඔවුන්ගේ මරණය ලේල්ලපු ඒ බෙදුම්වාදීන්ට එරෙහිව ඔය විදියට පොලිසිය නඩු දැම්මේ නැත්තේ? ඒ නිසා බ්‍රිතාන්‍ය තමන්ගේ රට තුල තියෙන සොච්චන් දෙමළ ඡන්ද කුට්ටියට තියෙන කෑදරකමට ඉතාම බෙදුම්වාදයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බව නැවත වරක් අහුරු වීමක් විදියටයි අපි මේ සිද්ධිය දකින්නේ. මතුතුමා දැන් ඉතින්දී මේ බවුන් ස්ටඩියම් බවුන් 2400ක් පැන දාන මෙතින්දී මේ මුදල රජයක් හැටියට මුදමාලාගයක් ගෙවන්නේ? මගේ ස්ථාවරය මේ මුදල අනිවාර්යයෙන්ම ආණ්ඩුව ගෙවිය යුතුයි. මොකද මීට කලින් මානව හිමිකම් කඩපු ආණ්ඩුවේ නිලධාරීන්ට වන්දි ගෙවන්න, අපි දන්නවා ඒ කාලේ හිටියත් සහකාර පොලිස් අධිකාරී උඩුගම්පල, පස්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වුණා, ඔහු විවේන් ගුණවර්ධන මැතිනියගේ කාන්තාදින උද්ඝෝෂණයට පහර දුන්නම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරා වැරදි, විවේන් ගුණවර්ධන මැතිනියට වන්දි ගෙවිය යුතුයි කියලා. ඒ වගේම සහකාර පොලිස් අධිකාරී උඩුගම්පල ධර්මිටිපොළ රතනසාර ස්වාමින් වහන්සේගේ පැවිදි හඬ සංවිධානයට පහර දුන්නම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කළා එක වැරදි මානව හිමිකම් කඩකිරීමක්. ඔහු විසින් පැවිදි හඬ සංවිධානයට වන්දි ගෙවිය යුතුයි කියලා. මේ අවස්ථා දෙකේදීම ඇමති මණ්ඩලය තීරණය කරා ඒ වන්දි මුදල ආණ්ඩුව මගින් ගෙවා දැමිය යුතුයි කියලා. ඉතින් ASP උඩුගම්පල වැනි මැර පොලිස් නිලධාරියෙකුට නියම වුණු දඩය ආණ්ඩුවෙන් ගෙව්වා නම් මාගේ පාසල් මිත්‍රයා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට නියම වුණු දඩය
ආණ්ඩුවෙන් ගෙවිය යුතුකින් ස්ථාවරේ මම ඉන්නවා මොකක් හරි රාජ්‍යතාන්ත්‍රික හේතුවකින් ආණ්ඩුව එහෙම නොකරනවා නම් මේ රටේ ජනතාව රුපියල රුපියල එකතු කරලා හරි මේ රණවිරුවාට නියමුණු දඩේ ගෙවීමට ඉදිරිපත් විය යුතුකින් ස්ථාවරේ අපි ඉන්නවා ආණ්ඩුව නොගෙනවා නම් අපි ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම කටයුතු කරනවා අමතුමද රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ යම් යම් ක්‍රියාමාර්ග ගන්න වෙනව නේද මොකද අපි දැක්ක වර්තමාන ජනාධිපතිතුමා පත්වීමත් සමඟ ස්ටේරා මේ යම් යම් රටවල් ශ්‍රීලංකාවේ එංගලන්තයේ ඕකේ තමයි රටවල් දැන් දිගින් දිගට මෙවැනි දේවල් ඒවා ඉතින් අපි බලාපොරොත්තු වුණානේ අපි දන්නවා පණ්ඩු කාබේ කුමාරයා ඉපදුණු අවස්ථාවේ සිට උපන් ගෙයිම මරා දමන්න මොනතරම් සතුරන් උත්සාහ කළාද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වළක්වන්න පහුගිය අවුරුදු පහේදී නඩු 17ක් පටන් ගත්තා. ඉතින් මහා අර බයිබලයේ එන මෝසස්ගේ කූට ප්‍රාප්තිය වගේ අපේ මහාවංශයේ එන පණ්ඩුකාභය කුමාරයාගේ කූට ප්‍රාප්තිය වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත් වීම. ඉතින් බටහිර මේ සටන අතරින්නේ. ඒ අපි දැනගෙන හිටියේ. මේ බටහිර වටලෑමට සූදානම් වෙමින් තමයි අපි රාජ්‍ය බලය අතරගත්තේ. ඒක නිසා බ්‍රිතාන්‍යයේ හැසිරීම, ස්විට්සර්ලන්තයේ හැසිරීම අපිට අලුත් දෙයක් නෙවෙයි. අපි පහුගිය අවුරුදු 10ක් රටපාලනය කරද්දී ඒ අයත් එක්ක හැපි හැපි තමයි මේ රට ගොඩනැගුවේ. ඒ අයත් එක්ක හැපි හැපි තමයි මේ රටේ ත්‍රස්තවාදී නැති කරේ. ඒ නිසා මේ රට හදන්න, මේ රට රකින්න බටහිරෙන් ඇතිවෙන තර්ජන බාධාවක් වේවි කියලා අපි හිතන්නේ. අර අරිසෙන් අවබුදු මැතුමල්ලියෝ ගීතයක තියෙනවා බාධාවන් හට බාධා ගෙනදී පෙරටම යමු ලංකා කියලා. ඒක තමයි අපි කරන්නේ. ඔව් අපි MCC පිළිබඳ අපේ ස්ථාවරය ඉතාම පැහැදිලි අපි හැමදාමත් ඒක කිව්වා ඒ තමයි MCC ගිවිසුමේ තුළ ව්‍යාපෘති දෙකක් තියෙනවා ප්‍රවාහන ව්‍යාපෘතිය ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වැඩි මුදලක් වෙන් වෙන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට 70%කට වඩා වෙන් වෙන්නේ ප්‍රවාහන ව්‍යාපෘතියට 30%කට අඩු මුදලක් තමයි ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට වෙන් වෙන්නේ අපේ ස්ථාවරයේ තමයි ඉඩම් ප්‍රවාහන ව්‍යාපෘතියට අපේ කිසි විරෝධයක් නැහැ මේ ඇමරිකාවෙන් එන හැම දෙයකටම විරුද්ධ වෙන කුවක කමක්වත් මෝඩ කමක්වත් අපේ නැහැ රටට හානියක් වෙන දෙයට විතරයි අපි විරුද්ධ වෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි විපක්ෂයේ හිටිය ස්ථාවරයමයි අදත් ඉන්නේ ඇමරිකාව කියනවා මේ දෙකම එකට කරන්නේ නැත්තම් අපි ඉල්ලුවා ප්‍රවාහන ව්‍යාපෘතිය විතරක් කරමු හැබැයි ඇමරිකාව කියනවා නෑ නෑ කරනවා නම් දෙකම කරමු එකක් කරන්න අපිට බෑ කියලා ඒකෙම පේනවා ඇමරිකාව ප්‍රවාහන ව්‍යාපෘතියට සල්ලි දෙන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කරගැනීමේ යටි අරමුණෙන් කියන එක. ඉතින් ඇමරිකාව යෝජනා කරන ආකාරයේ සමස්තය කරන්න අපි සූදානම් නැහැ. නමුත් ප්‍රවාහන ව්‍යාපෘතිය කරන්න පමණක් කරන්න අපේ කිසි විරෝධයකුත් නැහැ. ඔය යෝජනා දෙකම නැතුව යන්න බැරිද රටක්? දෙකම ඒ අය දෙකම වුණ කියන අපි කියන්නේ මුකුත් එපා කියලා. ඒ තමයි ස්ථාවරය. දෙනවා නම් ප්‍රවාහන ව්‍යාපෘති අරමුදල් විතරක් දෙන්න සතුටු සිතින් පින් දීලා බාර ගන්න අපි ලෑස්ති. දෙකම කෙරෙන්න උණු කියන ස්ථාවරය අපි ඇමරිකාවේ ඉන්නවා නම් මුකුත් එපා කියන ස්ථාවරයට අපිට යන්න සිද්ධ වෙනවා. අපිට මතකයි පසුගිය රජය කිව්වා ණය ගෙවන්න දෙනවා වාර්ග සෑහෙන ප්‍රමාණයක් කියලා. දැන් ඔබතුමාලා මුදල් හොයන්න එපා. ගව තත්ත්වයට ඔබතුමාගේ නොමුදුලුත් නැතුව යන්න පුළුවන් කියලා. නටන්න බැරි අය තමයි පොළොව ඇදයි කියන්නේ. ඔබ දන්නවද මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 මේ රටේ නායකත්වයට පත්වෙද්දී ණය බර 100%ට 103. ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් විදිහට ණය බර 100%ට 103යි. අපි 2015 මේ අයට රට බාර දීලා යද්දී ණය බර 71% දක්වා අඩු වෙලා තිබුණා. එහෙනම් ණය බරයි කියලා කෑගැසිය යුතුව තිබුණේ 100%ට 103ක ණය බරක් සමග රට බාරගත් මහින්ද රාජපක්ෂ මැතිතුමාද 71%ක ණය බරක් තිබුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමාද නටන්න බැරි මිනිහා තමයි පොළොව ඇදයි කියලා කෑ ගහන්නේ. ඇද පොළොවෙත් නටන්න අපිට පුළුවන්. ඒ නිසා ණය බරින් මිරිකිලයි දෙද්දි කොටිත් පැරද්දුවා නම් රටත් හැදුවා නම් සහනක් දුන්නා නම් යලිත් ඒක කරන්න පුළුවන්. ඒ ගෝඨාභය මහින්ද සුසංයෝගයේ තමයි මේ රට බාර ආරන් තින්නේ. ඒ කියන්නේ අපි නම් ණය ගැන කතා කරන්නේ නැහැ. බය වෙන්න එපා. අපිට ඒව ප්‍රශ්න නෙවෙයි. ඊට වඩා බරපතල තත්ත්වයක් යටතේ තමයි අපි 2005 රට බාර ගත්තේ. හැබැයි අපි දැක්කා ඒ රටෙන් යම් යම් අවස්ථාවල ප්‍රකාශ කරනවා මේක කිව්සුම ගන්න ඕනේ කියලා. හැබැයි ඒකත් ඇමරිකාව කියන්නේ ප්‍රබල රටක්. ඒ රටත් තරහ කරගන්න අපි තරහ කරගන්නේ නැහැ. අපි විකල්පයක් ඉදිරිපත් කරලා තියෙනවානේ. ඉතින් මේ විකල්පය පිළිගන්නේ නැතුව මේක මොونی කියද්දි අපි තේරුම් ගන්න මේකේ යටි අරමුණක් තියෙනවා කියලා. ඇමරිකාව පමණක් නෙවෙයි
සියලුම බලගතුයයි සම්මත බටහිර රටවල් කොටි ත්‍රස්තවාදයේ පරාජය කරන්න එපා කියද්දි තමයි අපි කොටි ත්‍රස්තවාදයේ පරාජය කළා. අද ඔබයි මමයි භුක්ති විඳින සාමය ලැබිලා තියෙන්නේ. බටහිර රටවල් තරහ වීමේ පිරිවැයක් තියෙනවා. දැන් බටහිර රටවල් එක යාළු කරගෙන ඉන්න පුළුවන්. හැබැයි අපේ රටේ සම්පත් ටික උන්ට දෙන්න වෙනවා. බෙදුම්වාදීන් ශක්තිමත් කරන්න වෙනවා. අන්තවාදී දැක්කම අහකවලන් ඉන්න වෙනවා. ඉතින් එහෙම කරන එකද හොඳ? බටහිර රටවල සිත් රිදිලාරි අපේ රටේ ජනතාවගේ සිත් සනසන එකද හොඳ කියන ප්‍රශ්නේ ජනතාව ඉදිරියේ තියෙද්දී බටහිර සනසන සජිත් ප්‍රේමදාස මැතිතුමාව 113කට වැඩි ඡන්දයකින් පරාජය කරලා රටේ ජනතාව සනසන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති කිරීමෙන් මේ රටේ ජනතාව කියලා තියෙනවා බටහිර අසතුටු වුණත් කමක් නැහැ අපිව සතුටු කරලා තියන්න කියලා. මැතිතුමා විපක්ෂයේ සූදානම් වෙනවා නැවත පාර්ලිමේන්තුවේ බලය පෙන්වන්න රාජ්‍ය බලය ලබා ගන්න. ඒකට ඔය අපි දන්නවා මේක තමයි තිත්ත ඇත්ත. මීට කලින් ජනාධිපතිවරයෙකුට හැකියාව තිබුණා ජනාධිපතිවර ජනතාව ජනවරමක් දුන්නම ඒ ජනවරමට ගැළපෙන පාර්ලිමේන්තුවක් සකසා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවරින්න. පාර්ලිමේන්තුව විසුරුවරීමේ හැකියාව ජනාධිපතිතුමාට තිබුණා. 19 වෙනි සංශෝධනයේ කියන මොකද ඒකට කියන්න පුළුවන්? බහුභූත ව්‍යවස්ථා සංශෝධනයේ නිසා තමයි අපිට ඒ හැකියාව නැති වුණේ. ඉතින් 19 වෙනි සංශෝධනයේ තියෙනකම් රටේ ජනත මෙච්චර දෙවන්ත ජනවරමක් ලැබුණු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එරෙහිව හිටගන්න රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු අයට හැකියාව තිබිලා තියෙනවා. ඒක සදාචාර විරෝධී. ඉතින් ඔවුන් ඒ වගේ සදාචාර විරෝධී වැඩක් කරලා ජනතාවගෙන් තවත් ඈත් වෙයිද නැද්ද කියන එක ඉතින් ඒගොල්ලන්ට බාරයි. ඒක බලාපොරොත්තු වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා ආරම්භ කරනවන්න දන්නේ ඒගොල්ලෝනේ. මට ඉතින් කියන්න තියෙන්නේ පොඩි එකාගේ ආසාවනේ කියලා. එතුමා ජාතිය ඇමතුවා පොඩි ටිකක් පිටිපස්සේ තියාගෙන ඉතින් එහෙම ආසාවල් තියෙන අපේ ජීවිතේ අපිට ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමාට පමණක් නොවේ මේ රටේ හැමෝගේම මෙහෙම ඉටුනවුණු ආසාවල් තියෙනවා. ඉතින් නරියනම් මිදි කඩා ගන්න බැරි වුණාම ඒක තේරුම් අරන් මිදි ඇඹුලයි කියලා යන්න ගියාලු. සජිත් ප්‍රේමදාස මැතිතුමා තාමත් උඩ පැන පැන ඉන්නවා මිදි ටික කඩා ගන්න පුළුවන් වෙයි කියලා. හති වැටෙනව නතර කර. ඇත්තම 20 වෙනි තවත් පැලැස්තර අලවනවට වඩා පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි නැවුම් ව්‍යවස්ථාවක් ගේන ජනවරමක් ඉල්ලනවා. මොකද ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ බහුබූත ව්‍යවස්ථාව පැවතුනා හොඳටම ඇති. මේ රටට ගැළපෙන, රට ස්ථාවර කරන, රටේ ජනතාවගේ අභිලාෂයන් ප්‍රතිමූර්ති වන ව්‍යවස්ථාවක් තමයි දැන් අපිට ඕනි. ඒ සඳහා අපි ජනවරමක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉල්ලනවා. ඒ ජනවරම ලැබුණොත් තමයි අපිට නව ව්‍යවස්ථාවක් ගේනවා හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා මොකක් හරි දෙයක් කරන්න පුළුවන්. මම හිතන්නේ මේ 19 වෙනි සංශෝධනයෙන් ඇති කරලා තියෙන ව්‍යාකූලතාවය හා අස්ථාවරත්වය මේ රටේ ජනතාවට තේරෙන නිසා අපිට ඒ ජනවරම ලබා දේවි කියලා අපි බලාපොරොත්තු සාගතව ඉන්නවා. දැනට සියලුම පක්ෂ ඇති කරගෙන තියෙන ස්ථාවරය වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන සමයින ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියන පක්ෂයෙන් සන්ධානය කියන සන්ධානයෙන් තරම් කරන්න ඒ සන්ධානයේ ලකුණ පුටුවයි. අපේ නායක මට්ටමේදී ඒ ලකුණ වෙනස් කිරීම සම්බන්ධ කිසිම යෝජනාවක් මේ දක්වා ඉදිරිපත් වෙලා නැහැ. මදිතමයි පුටුව ලකුණේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නේද? කිසිම ප්‍රශ්නයක් නැහැ. කකුල් හතර හොඳට තියෙනවා. අගමැතිතුමා හිටපු එයා තමයි. ඔව් එතුමා තමයි මේ පක්ෂයේ හිටපු ලේකම්වරයා. ඉතින් ඒ වෙනුවට අලුත් ලේකම්වරයෙක් පත් කරලා ඒ දැනට අපි අලුත් ව්‍යවස්ථාවක් සකස් කරලා තියෙනවා පක්ෂ 16ක එකතුවෙන්. ඒ පසුගිය අඟහරුවාදා පැවති පක්ෂනායක අපේ සන්ධානයේ පක්ෂනායක රැස්වීමේදී නිමල් සිරිපාල ඇමතිතුමා බාරගත්තා දීමු ජයරත්න හිටපු අගමැතිතුමාගේ අභාව ප්‍රාප්තියේ මේ ඇතිවෙච්ච පුරප්පාඩුවට ලේකම් කෙනෙක් පත් කරලා ඒක යාවත් කාලින කරගන්න. ඊට පස්සේ අපි නිලධාරි මණ්ඩලයේ මුලින් වෙනස් කරනවා. ඊළඟට පවතින ව්‍යවස්ථාව වෙනු නව ව්‍යවස්ථාව සම්මත කරගන්නවා. මේ කාරණා ටික කරලා ඉවරුනාට පස්සේ නව නිලධාරි මණ්ඩලයක් පත් කරගන්න බලාපොරොත්තු වෙනවා.